ස්වාමීන් වහන්සේ මට තියෙන ප්‍රශ්නයක් තමයි මේ අපි දැන් මොකක් හරි වැඩක් කරුවාම ඒක රෝද ගන්න. ඒ කියන්නේ ආයි ඒක ඒකම මේ හිතෙන් ඒක මතක් වෙනවා ආයි ඒක වැරද්දක් තියෙනවා නම් ආයි ඒක මතක් වෙනවා හරියට කරුවා නම් ඒක මතක් ඒකෙන් ගැලවෙන්න විදියක් නැත් ස්වාමීන් වහන්සේ. ඒක ගැලවෙන්න තමයි මේක ඔය රෝද ගහන්නේ නිච්ච බෙදා. ඔය රෝද ගහන්නේ යම් සුවයක් ආස්වාදයක් තියෙන නිසා. එතකොට ඔය ආස ඒක නිච්ච නැ අනිච්චං සුඛ නැ දුක්ඛං ඒක දුකටපත් වෙන බව තේරුම් ගත්තොත් ඕක විපරිණාමයටපත් වෙන බව යථාපරිතේරුම් ගත්තොත් මමත්වෙන් පවත්න්න බැරි බව මේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං තේරුම් ගත්තොත් ඔය රෝද ගැහිම නවත්ිනවා. උපේක්ෂිතක් හිතේ ඇති වෙනවා. උපේක්ෂිතින් සංකාර උපේක්ෂා ඥානයෙන් කටයුතු කරන්න පුළුවන් වෙනවා. එහෙමම එනවා. බුදුහාමුදුරන්ටත් අරහතුන් වහන්සේටත් එහෙමම එනවා. හැබැයි රෝද ගන්න. ඒ මොහොතේම එතනම එත්ත විපස්සති. විපස්සති කියන්නේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං වඩලා නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ග. බුද්ධානුස්සති මරණානුස්සති වැඩි වීම තමයි විපස්සති. විපස්සනා භාවනා. එතකොට මේක පුරුදු වෙන්න ඕනේ. මේක නිච්ච කරගත්තේ නෑ. මේ ඔය නිච්ච කරගත්ත නිසා තමයි නැවත නැවත හිතෙන් ඔය රවුම් ගන්නේ රෝද ගන්නේ. ඒක අනිච්චන් බව තේරුම් ගත්තොත් හිතෙන් රෝද ගන්න නෑ. ඒක දුකට හේතු වෙන බව තේරුම් ගත්තොත් හිතෙන් රෝද ගන්න නෑ. ඒක විපරිණාමයට පත් වෙනවා මමත්වෙන් ගන්න බැරි බව තේරුම් ගත්තොත් රෝද ගන්න නෑ. ඔය තේරුම් නොගැනීමම තමයි ඔය රෝද ගන්නට හේතුව. ඔය රෝද ගහන්නෙම තදූපයම් පටිච්ච වෙලා හිතේ අර දීගංවා දීර්ඝ සංසාරේ මතක සටහන් හැටියට මතක් වුණ මේ මොහොතට පෙර ප්‍රිය මනාපදේ පිළිබඳව රෝද ගන්නවා. කාම විතක්ක විචාර පවත්තලා තමන්ට වුණ කරදරයක් අපහසුයක් අමාරුවක් නැති වුණ දෙයක් බාධකයක් මේ පිළිබඳව රෝද ගන්නවා. ව්‍යාපාද විතක්ක විචාර හැටියට ඒ වගේම මනමන සංසන්දනය කරනවා. අව්‍යාපා මේ විහිංසා විතක්ක විචාර හැටියට ඔය තුනම තමයි අසුතත් පුතක් යන පුද්ගලයෙක් වෙන්නේ. හැබැයි සුතත් අරිසාවකෙක් වෙන්න නම් කාම විතක්ක විචාර එනකොටම නෙක්ඛම්ම සවිතක්ක සවිචාර වඩන්න ඕන. ව්‍යාපාද විතක්ක විචාර එනකොටම අව්‍යාපාද සවිතක්ක සවිචාර වඩන්න ඕන. විහිංසා විතක්ක විචාර එනකොටම අවිහිංසා සවිතක්ක සවිචාර වඩලා බලන්න. ඔය රෝද ගැහිම නිච්චසේ පවතින්නේ අනිච්චං සුඛසේ පවතින්නේ දුකෙන් කෙලවෙන බව දක්ිනවා. මමත්වයෙන් ගන්නෙ නෑ. විපරිණාම ධම්මන් තේරුම් ගන්නවා. ඒ අනුව ඔය තුනෙන්ම මිදී නිදහස් වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ.